අයිබෝවන් අපි අද සාකච්ඡා කරන්නේ අන්තර් ජාතික වෙළදාම කියන පාඩමෝ අන්තර්ජාතික වෙළදාම අන්තර්ජාතික වෙළදාාම පාඩමේ ඔබ මොනාද ඉගෙනගන්න ඕනි ඔබ ඉගෙනගන්න ඕන දේවල් අතරින් අද දවසේ ඔබ ඉග ගන්න ඕන දේවල්ටික මොම් එතන පැහැදිලි කරන්න දවසේ ඔබ ඉගෙනගන්න ඕනේ අන්තර්ජාතික වෙළදාම කියන මොකද කියන හැින්වීම අන්තර්ජාතික වෙළඳම කියන මොක්ද කියෙක ඔබිෙනගන්න ඕනේ. දෙක ඔබ ඉගෙනගන්න අවශ්‍යයි අන්තර්ජාතික වෙළදාාමේටයන වාසි හා අවාස ගෙනගන්න ඕනේ. හරි? ඒවගේම ඔබ ඉගෙනගන්න අවශ්‍යයි අන්තර්ජාතික වෙළදාම ගත්තම අන්තර්ජාතික වෙළදාමට අදාළ න්‍යායන්. එතකොට අන්තර්ජාතික වෙළදාමට අදාළ න්‍යායන්. වෙළදාමට අදාළ නයායන්. අදාළ න්‍යායන් ඔබේ ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ ම ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි වෙළදාමට අදාළ න්‍යායන්වල නිර්පේක්ෂ වාසිනයාය මේ ටික ඔබ ඉගෙන ගන්න වශ්‍යය. එන මේයට තේ අපි මුලින්ම සාකච්ඡා කරමු අන්තර්ජාතික වෙළදාමේ හැඳින්වීම. මොකක්ද අන්තර්ජාතික වෙළදාමක් කියලා කියන්නේ කියන එකයිඇි මෙත නිති කතා කරන්න ඕන. හරි අන්තර්ජාතික වෙළදාමක් කියලා කියන්නේ මොකක්ද කියන එකඒ අදහස තමයි අපි. කතා කරමු අන්තර්ජාතික වෙළදාමක් කියනමකක්ද කියන එක ලෝකේ කිසියම් රටක් හරි ලෝකෙ තවත් රටක් සමඟ අපි තනකු රටවල් දෙකක් කියසි ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කියලා ලෝකේ කිසියම් රටක් ලෝක වෙනත් රටක් සමඟ බාණ්ඩ හාසේවා හුවමාරු කරගැීම බාණ්ඩ හාසේවා හෝමාරු කර ගැනීම බාණ්ඩහාසේවා හුවමාරු කර ගැනීම මේකට තමාපි කියන අන්තර්ජාතික වෙළදාම කියලා එතකොට රටක් ලෝකයේ වෙනත් රටක් සමඟ බාණ් හාසේවා හුවමාරු කර ගැනීම එතකොට මේ බාණ්ඩහසේවා හුවමාරු කර ගද්දී රටක් ලෝකයේ වෙනත් රටකට බාණඩහාසේවා යවනවනං එක දකිනවා අපනයිනේ කියලා ලෝකේ වෙනත් රටකින් බාඩහසේවා ගෙන්වනවනම් අපි එක දකිනවා ආනයිනයේ කියලා එනම් අන්තර්ජාතික වෙළදාමේ ප්‍රධාන සූරූප දෙකයි එකක් අපනයිනය අනිත් එක ආනයිනය එනම් අන්තර්ජාතික වෙළදාමේ හැඳින්වීම කියන එක ඔබ ඉගෙනගෙන අවසන්න දැන් ඔබේෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අන්තර්ජාතික වෙළදාම මොකද කියලා අන්තර්ජාතික වෙළදාම කියයන් රටක් ලෝකයේ වෙනත් රටක් සමඟ බාණඩහාසේවා හුවම අරු කරගන්නට එක සූරූප දෙකයි අපනයින වෙළදාම සහ ආනයින වෙළඳාව අපන එන වෙළදාම කියන්නේ රටක් ලෝකයේ වෙනත් රටකට බාණ්ඩහාසේවා යැවීම ආන එන වෙළදාම කියන්නේ ලෝකේ වෙනත් රටකින් තම රටට බාණ්ඩහාසේවා ැ හරි එනම් අන්තර්ජාතික වෙළදාමේ හැඳින්වීම කියන එක අපි ඉගෙන ගත්තා තකො අද දවස අප ඉගෙන ගන්න ටක තම ම මේ දක්ුණට පැතිලියන්න මොනාද අපි අද දවස ගෙන ගන්න හැඳින්වීම හද හැඳින්වීම හරි. ඊළඟට අපි මොකක්දිගෙන ගන්නේ වාසි අවාසී. ඊළඟට අපි මොකක්දිගෙන ගන්නේ අන්තර්ජාතික වෙළදාාමේ න්‍යායන් ඉගෙන ගන්න. වෙළදාමේ නයායන් හරි. ඊළඟට අපි බනාධීගෙන ගන්නේ අන්තර්ජාතික වෙළදාමට අදාළ න්‍යායන්වල නිර්පේක්ෂ වාසිනියයි ගෙනගන්න මේ ටික තමයි අපි ඉගෙන ගන්න ඒ අපි මුලින්ම දැන් ඉවර කරා අන්තර්ජාතික වෙළදාමේ හැඳින්මේ බලන්න අපි අන්තර්ජාතික වෙළදාමේ හැඳින්වීමිඉවර කරා එනම් අපි ඊළඟට පටන්ගන්නම කක්ද වාසිහා අවාසී හොඳයි අන්තර්තික දා වාසි අවාසි සාකච්ඡා කරු අන්තර්ජාතික වෙළදාමේ වාසිකන් අන්තර්ජාතික වෙළදාමේ වාසය අන්තර්ජාතික වෙළදාමේ අවාසි හරි විනාඩියක් විතර ඔයාලා ටවුට් එක බලන්න ඇතු හිතන්න බලන්න කරුණක් දෙකක් යාලට පුළුවන්න්න කියලා වාසිහ අවාසි යටති අන්තර්ජාතික වෙළඳාමේ වාසි බනාද බට හිතෙන ඇති පලවෙනි කෙතිය නොටිවුට්ටක වා සිටික දාලා මං කෙටියෙන් කියන්න එකක් තමයි විදේශ වෙළඳ පොළවල් හඳුනාගත හැක එක පලවෙනි වාසිය තවවාසයක් තමයි දියුණ තාක්ෂය දුණු තාක්ෂණය රට තුළට ගලායම කත වාසයක් තුන්ගනි වාසය තමයි අන්තර්ජාතික වෙළදාමකි ලැබෙන ආර්ථික වර්ධනය වේගවත්වීම අර්ථික වර්ධනය වේගවත්වීම ඉළඟ වාසයක් තමයි අන්තර් ජාතික සහයෝගීතාවේ වර්ධනයවීම අන්තර් ජාතික සහයෝගිතා වර්ධනීම. ඇතරමද මේ වෙළදාමට සම්බන්ධ වෙනකොට අපිට පුළුවන් අපේ රටට අමතරව ලෝක වෙනත් රටකට බා්ඩහස්සේවා යවන්න. ලෝකයේ වෙනත් රටකට බාණ්ඩහසේවා යවන්න පුළුවන් කියන්නේ අපිට විදේශ වෙළඳ පොළොවල් හොයාගන්න පුළුවන්. අපේ බාණ්ඩය අලවි කරන්න විදේශ වෙළඳ පොළොවල් හොයාගන්න පුළුවන්. දෙ දෙවිනිවාසය තමයි දෙවුණු තාක්ෂණය රට තුළට ගලා එෙමන එක තේරුම තමයි අපේ රටේ නැති ලෝකයේ වෙනත් රටවල්ලල තියෙන තාක්ෂණයන් අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. තුංගිනිවාන්සය තමයි ආර්ථික වර්ධනය වේගවත්වීම. බොහොමද අන්තර්ජාතික වෙළදාමකට සම්බන්ධ වෙනකොට රටකට ආර්ථික වෘධීය වේගවත් කරන්න පුළුවන්වෙන්නේ. ඇයි අපි දන්නවා ආර්ථික වර්ධනය කියන්නේ රට නිෂ්පාදන දහරිතාය වර්ධනයට දැම් මේ වෙළදාමට සම්බන්ධ වනාට පස්සේ රටකයින නිෂ්පාදකයෝ අතරික්්‍ර නිෂ්පාධනයම් බිහි කරු ම අත්‍රීක්ත නිෂ්පානයම් බිහිකිරීම නිසා අපිට පුළුවන් වෙනවා රටේ පවතින නිෂ්පාදන ධරිතාය වර්ධනය කරග. හතරවෙනි වාසය තමයි අන්තර්ජාතික සහයෝගීතාය වර්ධනවීම. එවගේම අන්තර්ජාතික වෙළදාමේ අවාසිත් අපිට දක්නට ලැබෙනවා. මොනාදාවාසි මේ වෙළදාමට වාසි මත අපි සම්බන්ධ වනාට අන්තර්ජාතික වෙළදාම තුළ අවාසිදදක්නට ලැබෙනු. මේක තින ලොක්කුම අවාසය තමයි දේශීය ලදරු කර්මාන්ත දේශීය ලදරු කර්මාන්ත පිරිහීම මේක ලොකු අආවාසියක්. තවවාසියක් තමයි විදේශ නය ගැති භාවය වර්ධනය වම් මම එකින් එක පැහැදිලි කරන්නම් ව අවාසයක් තමයි නොගැලපෙන බාණ්ඩ රට තුළට ගලායේම ඉට අමතර තව අවාසයක් තමයි විදේශ රටවල් මත ඇපීමට සිදුවීම මෙවා වාසි කොහොමද අන්තර්ජාතික වෙළදාමකින් මේ දේශය ලදුරු කර්මාන්ත පිරිහින්නේ අන්තර්ජාතික වෙළදාම තුළ ඇතිවන අවාසිනි වාසිය අවාසිනි අවාසය තුළ කොහොමද දේශය ලදුරු කර්මාන්තය පිරිහින්නේ අපි දන්නවා අපේ රටේ නිෂ්පාදනය කරන සමහර බාණ්ඩ අපි පිටවල්ලින් ගන්න නවා අඒවගේ බාණ්ඩ කීපයක් වාලට කියන්න පුළුවන්ද එකක් තමා අල අනතක ලූුණු අපි පිටටවල්ලින් ගන්නනො. අපේ රටේ අල නිෂ්පාදක ඉන්නවා අපි විදේශ රටවල්ලින් අලගන්න නවා. ඇතු අපේ රටේ අලගොවියට තමන්ගේ නිමෝම අලවි කරන්න විශාල තරගයක් දෙන්න වෙනවා ඉට අමතරව පිරිව වැඩිනම් පිටරටවල්ලලින් ගන නිෂ්පාදන වලට වඩා ඔහුට තම නිෂ්පාදනය අලවි කර ගැනීම තර්ජනයක් වෙනවා. අද ගත්තොත් මේ අන්තර්ජාතික වෙළදාම නිසා අපේ රටේ තිබ දේශය කර්මාන්ත ගොඩක් පිරිහිලතිනවා. සමහර කර්මාන්ත නැතිවෙලාම ගිහි ලති න. එක න්න සම්පූර්ණයෙන් වෙහිලා ගහි ලති. තවර මේක අන්තර්ජාතික වෙළදාමක් තුළින් ඇතිවන විශාල අවාසියක්. තව අන්තර්ජාතික වෙළදාම අවාසයක් තමයි විදේශ නයි ගැති භාවිවර්ධනයවීම ඒක වෙන්නේ කොහොමද අපි පිටරටින් බාණඩ ගන්නේ විදේශ විනිමේ වැෑ කරලා. ඉදිං අපිට අපනයින තුළින් හෝ වෙනත් ඉපයින් තුළින් විදේශ රටවල් වලින් ගෙන්න්නන බාණ්ඩවලට ප්‍රමාණමත් විනිමයක් සොයාගන්න බැරිවුණුත්. අපිට සිදුවෙනවා විදේශ රටවල්ලොලින් ඒ සඳහ නයගන්න. එනි සතින ලොකුම අවාසියක් තමයි මේ විදේශ ණයගැතිවාවේ වර්ධනය. ඉළඟට තවතියෙන අවාසියක් තමයි නොගලපෙන බාණ්ඩ රට තුළට ගලායමු. ඔබ දන්නවා, අප රට ගැලපෙන් නැති බාන්න තමයි මත් පැන් ඒවගේම තමයි ඇතම් මත් ද්‍රව්්‍යය මද්‍රවයකවුත්ම මෙතන විශේෂම සිගරඩ් කියලා කියන්න. ඒවා අපේ රටට ගැලපෙන්නේ. මොකද ඒව සෞඛකයට අහිත කර බාණ්ඩ. අපි ලෝකයේ වීද රටවල්ලින් ඒ අපේ රට ගෙන්න්නනො. විශෂම විදේ මත් පැන් ලංකාව තුළ හරි ජනප්‍රියයි. ඇතකොට මේවා පරිභෝජනය අහිත කරයි. ඒවා අපේ රට ගැලපෙන්න්නේ අප සංස්කෘතියට ගැලපෙන්න්නේ. ති ඒගේ දවල් අපේ රට පැමිණීම අපි අන්තර්ජාතික වෙළදාමි අවාසියක් ලෙසයි දකි. ඊළඟට තුමයි විදේශ රටවල් මත යැපීමට සිදුවම්. අපි දන්නව ගොඩක් බාණ්ඩ අපි විදේශ රටවල් වලින් ගෙන්දන කොට අපේ රටඒවා හදන් නැතිවීම නිසා හැම වෙලාවකොම ඒ බාණ්ඩ විදේශ රටවල් වලින් අපිට ලැබෙන කල් අපි බලාගෙනීම. නිසා තිව ලොක අවාසයක් තමයි විදේශ රටවල් මත යැපීමට සිදුවීම කියනෙ. මේ අනුව ඔබ අන්තර්ජාතික වෙළදාමේ හැදින්වීම කොට කියන කොට ස අවසන් කරලා වාසි අවාසි කියන කොටසත් අවසන් කරලා තියනෙ. හරි ඊළඟට අපි ඉගෙන ගන්න හදනවා අන්තරජාතික වෙළදාමට දාල නයායන් කියන කොටස. අන්තර්ජාතික වෙළදාමට අදාල නායන් කියෙන කොටස ඉගෙනගන්න හදන් අන්තර්ජාතික වෙළදාමට අදාල න්‍යායන් අන්තර්ජාතික වෙළදාමට අදාල නියයන් අදාළ නායන් නයායන් කීපයක් තියෙනවා හැබැයි මේ නයායන් වලින් අපි සාකච්ඡා කරන්නේ එළවල්වල නිර්පේක්ෂ වාසිනියායයි, නිර්පේක්ෂ වාසිනියාායයි, සාපේක්ෂ වාසිනිායයි. සාපේක්ෂ වාසිනිායයි. සාපේක්ෂ වාසිනයාාය. මේක තමා අපි සාකච්ඡා කර. එතකොට මෙතන අන්තර්ජාතික වෙළදාමි මේ නිර්පේක්ෂ වාසිනිාය තමයි පැරණිව න්‍යාය මේක ලෝකයට හඳුනාා දුන්නේ. ඉස්මිත් කියන ආර්ථික විද්‍යාචා එතකොට ඒ නියායේ යම් යම් දුර්රලතා තියෙනවා කියලා පෙන්වලා ඒකට විකල්පයක් ලෙස එම නැත්තං ඒ නිර්පේක්ෂ වාසිනියාය තුළින් අත්පත් කරගන්න බැරි දේවල් අත්පත් කරගන්න පුළුවන් ව ආකාරයට ඩේවිට් රිකාඩෝ විසින් අපිට සාපේක්ෂ වාසිනිනයාය හඳුන්නා දුන්න අන අදවස අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ නිර්පේක්ෂ වාසි නයාායයි කියන එක. ඒනම් අන්තර්ජාතික වෙළදාමට දාල හරි නායන් කියන කොටසත් අපි දැන්ගීවරයි. ඒ න්‍යායන් මොනාදි කෙනෙකට ඉගෙන ගන්ති බේකත් යරයි. දැංඟ පීළඟට ඉගෙන ගන්නහ දන්නේ අන්තර්ජාතික වෙළදාමේ නිර්පේක්ෂ වාසි නයාාය. හ ඔයි ටික තමයි? අපි දැන් ඉළඟට කතා කරන්න හද. අන්තර්ජාතික වෙළදාමේ නිර්පේක්ෂ වාසිනයාය. හරි අන්තර්ජාතික වෙළදාමට දාල නිර්පේක්ෂ වාසිනයාාය. නිර්පේක්ෂ වාසිනාය. දැම් මෙතැන් දෙන්න කොට කරුනා කරලා ඔයාලා ලගේ ටියුට්ට එක පෙරලගන් මෙැන වෙල්ලා හොම මාතෘකාවය අතරවෙන නිබන්ධනය පෙරලගන් හරි ඒ නිබන්ධනයේ මෙන්න මේ තැන්ටික හයිලයිට් පෙන්න්නක් ර හයිලයි් කරගන්න අපි දැන් ඉවරරපු කොටස් හරි ඔන්න ඔයාලා දැන්ටි වුට්ට එක පෙල්ලගන්න අපි හැඳින්වීමිවර කරා වාසි අවාසිවර කරා අන්තර ජාතික වෙළදාමි න්‍යාය නිවර කරා ඒ දක්වා නිබන්ධනය ඇරං මං මේ කියන තැන් හයිලයිට කරගන්න ඔන්න බන්ධනය සල්ලාම තියෙනදී තමයි අන්තර්ජාතික වෙළදාම කියන එකෙ හැඳින්වීමනේ තියෙන්නේ. අයක කොහොමද තියෙන්නේ රටක් ලෝකේ වෙනත් රටක් හෝ රටවල් කිහිපයක් සමඟ බාන්්ඩහාසේවා හුවම අරු කරගැනීම අන්තර්ජාතික වෙළදාම ලෙස සැලකේ කියලා. වාල හයිලයිට් කරගන්න රටක් ලෝකේ වෙනත් රටක් හෝ. ටවල් කීපයක් සමඟ බාන්් හාසේවා හුවමාරු කර ගැනීම කිය කෑල හයිලට් කරගන්න ටෙවුට් එක කොටස හයිලයිට් කරගන්න. හරිේ ඊළඟට එතන යටින් තියෙනවා අන්තර්ජාතික වෙළඳමේ සූරූප දෙකකි කියලා. එ ස්ුවරූප දෙකයි කියන එක අපනයනය කිය එකයි ආනයනය කියන එකයි හයිලයිට් කරගන්න අපනයනය කියන එකයි කිය එකයි හයිලේට් කරගන්න. හොදයි ඊළඟට ඊළඟ මාතෘකාවතියනව අන්තර්ජාතික වෙළදාමේ වාස කියලා ඔබට පේනවාද බලන්න එතන වාසි තියෙනවා හතක් මමඒ හතෙන් හතරක් ඉතර ඇරම් පැහැදිලි කරා ඔබ අවුම හතරක් කටපාඩන් කරගන්න ඕනේ එතකොට ඔබ එතනින් පලවෙෙනියක දෙවනිියක හතරවෙෙනියක හයවෙෙන එක හත්වෙනක පාට කරගන්න. ඒ කරුණුටික පාටරන වතමයි ලේසිම පාඩන් කරන්න ඇති හිතෙන වනගරි අනිත්‍යව පාඩන් කරගන්න. ඊළඟට අවාසි බලන්න මං අවාසි හතරක් දීලතිය අන්තර්ජාතික වෙළඳමේ අවාසිට වැලගේ ටවුට් එක දැම්මේ කතා කරන්නේය. ඒ අවාසි හතරම හයිලයිට් කරගන්න. අවාසි හතරම හයිලයිට් කරගන්න. හරි ඊළඟට, ප්‍රශ්න දෙකක් යටින් දීල තියෙනවා. ඒ ප්‍රශ්න දෙකටවා උත්තර ගන්න පළවෙනි ප්‍රශ්න තමයි අන්තර්ජාතික වෙළදාමේ වාසි හතරක් සඳහන් කරන්න කියලා තියෙනවා. හොඳයි දැන්ගේය වාසි හතර මිනිත්තුූ තුනක් තුළවඇල ලියන් ඒකට ලියලඉවරයි ඊළඟ ප්‍රශ්නය බලන්න අන්තර්ජාතික වෙළදාම තුළින්. සැමවිටම වාසි අත් නොවේ ඉළඟ ප්‍රශ්නය. ඇතැම් විට අවාසි තත්ත්වයන්න ද මූුණදීමට සිදුවේ. එවැනි මූනදීමට සිදුවන අවාසි හතරක් සඳහන් කරන්න. හරි ඒකට ම මිනිත්තු තුනක් දෙනවා ල අවාසි තුනක් අනිියුම ලියන්. දැ වලට පුළුවන් ඒ කරන්න. ඒ තැනටම වා ඇවිල්ල ඉන්නේ. හරි දැම්මං තව දෙයක් කියන්න ඕනේ මේ ප්‍රශ්න දෙකම නිර්මාණ සීලී ප්‍රශ්න දෙකාක්. එතකොට මේකේ දැනට ආසන් අවුරුදු පහළො තුළ රචනා ප්‍රශ්නපත්‍රයේ අපි ගත්තාම තින ආසන අවුරදු පහල තුළ රජචනා ප්‍රශ්නපත්‍රයේ මේක නිශ්ෂිතුව විමිසීමක් කරල නෑ. එතකොට එ මේ සඳහහා ම නිර්මාණ සිලි ප්‍රශ්න දෙ එකක් අහදල ති නවා ඒ දෙකට උත්තර ලියන්න අවාසිලිය අන්ටත්ම මිනිිතු තුනක් දෙන්නම්. හොඳයි අපේ දැන් ප්‍රශ්ි උත්තරලිය ලසං ඇති මුොද ටි වුට්ටට යන්න ඊළඟට තියන්නේ අන්තර්ජාතික වෙළදාමට අදාළ න්‍යායන් ඒ න්‍යයන් දෙකක් තියෙනවා ඔබ දන්නවා නිර්පේක්ෂ සවාසිනියය හා සාපේෙක්ෂවාසිනියාය දැන්වා හහිලයි් පෙන්න එකක් කරන මෙනි මෙෙම පාට කරගන්නට උට්ටගේ අන්තර්ජාතික වෙළදාමක් රටවල් දෙකක් අතර වාසිදායක වෙළදාමක් ලෙස සිදුකර ගැනීමට අදාලව දන පැදිලි කරන ප්‍රධාන නියායන් දෙකකි. හයිලයිට් කරගන්න ප්‍රධාන නියායන් දෙකකි. ඒ න්‍යායන් දෙක හයිලයිට් කරගන්න එකක් නිර්පේක් සවාසි නාය අනි සාපේක් සවාසි නයාාය. හොඳයි දැන් අපි අන්තර්ජාතික වෙළදාමි මෙ බලන්න හැඳින්වීම වාසියාවාසි නායල්. මේක ඒලවල් ප්‍රශ්න කතා කරාද නෑ ඒලවල් නැති නිසා දැනට කකකිරි නෑ. එ ප්‍ර්නපි කතා කරන්නේ හැබ මම් මේැන ඩරෙක් අහල නති නිසැයි කතා කරින් නැති බහුවරන් MC කිවුව එකට ගැලපෙන්න ඇතන් අවස්ථාවල වක්‍රව රජුව ඇහිල තියෙනවා න ප්‍රශ්නයක් වසෙන් මේක ඇවිලනෑ MCේපේට යම් කිසි උදව්වක් වසයෙන් අහල තියන්න පුළුවන් හරි මෙති අහල නෑ එනිසාම මේකට අදාළව එමනැත්තා නිර්මාණ සලි ප්‍රශ්න කතා කරා. දැන් එනම් හැඳින්වීම වාසියවාසි නියායන් කියන තුනම වැඩ අවසාන්න. දැන් තියනෙ වැදගත්ම කොටස නිර්පේක්ෂ වාසිනියය කියනය ක හරි මේ බලමු මොනාද නිර්පේක්ෂ වාසිනිය අපි ඉගෙන ගන්නහ දන්නේ මනාදගෙන ගන්න දන්න. කාරණා හතරක් තියනවා එකක් නිර්පේක්ෂ වාසිනියයයි නිර්වච්චනය මේක ඉගෙන ගන්න ඕන දෙක අභ්‍යාස විසඳීමහමේකත් ඉගෙන ගන්න ඕනේ තුන නිර්පේක්ෂ වාසිනයායට බලපාන සාධක එම නැත්තන් හේතුූ. ඊළඟට නිර්පේක්ෂ වාසිනායට අදාළව පවතින ගැටලුව මේක නිර්පේක්ෂ වාසිනයායට බලපාන හේතු හරි නිර්පේක්ෂ වාසිනිායට බලපාන හේතු ඊඟට නිර්පේක්ෂ වාසිනයායේ ගැටලුවෝ නිර්පේක්ෂ වාසිනයායි ගැටලුව වාසිනියායි ගැටලුවෝ හරි මෙනමටික ඔබ ඉගෙන ගන්න ඕනේ. දැන් නිර්පේක්ෂ වාසිනයායේ ඊළඟට අපි නිර්වච්චනය කියන තැන ඉගෙන ගන්නවා අභ්‍යාස රිසදීම කියෙන තැන ඉගෙන ගන්නවා වාසිනයාට බලපාන හේතු කියන තැන ඉගෙන ගන්නවා ර්ෙක්ෂවාසිනයයායයි ගැටලුව සාකච්ඡා කරනවා. ඇතකොට මේ නිර්පේක්ෂවාසිනයය සම්පූර්ණයමීවරයි. හරි පළමු නිර්පේක්ෂවාසිනයාය අපි නිර්වචනය කරමු හරි නිර්වච්චනය කරමු නිර්පේක්ෂවාසිනයයි අපි නිර්වච්චනය කරම්.ඒ ඇන දැම් මේ තැනට ඔයා නැම එන්න මේ තැනට එන්න අභ්‍යාස හරි හේතු මේක තියන ගැටලුව ප්‍රශ්නය එක නිර්පේක්ෂ වාසිනයයි තින දුර්රලතාවෙක වව හරි හරි. දුර්රලතාවය. මේ හතර තමයි කතා කරන්න. වැඩියම් ලවල්ලට වැදගත් මෙයා මේ අද ගෙනගන්න කොටස වැදගත්ම මෙයා. එනි සතම යාට වැඩි කාලයක් මං වෙන් කරලා තියෙන අද දවසේ. හරි නිර්වචචනය නිර්පේක්ෂ වාසිනය නිර්වචනය ම් බලපු මොකක්ද මේ එක කියන්න කියලා. වාසිනයි නිර්වචචනය හරි නිර්වච්චනය හෙම නැත්තැන් හැඳින්වීම අදහස ඕන එකක් මේක කියන මෙහෙමයි කිසියම් රටක් ශ්‍රී ලංකාව ගන්නකු කිසියම් රටක් හරි ලෝකයේ වෙනත් රටකට ලෝකයේ වෙනත් රටක් වෙනත් රටක් වසි අපිකම ඉන්දියාව ඉන්දියාව ඒක ලෝක වෙනත් රටක් වෙනත් රටක් කිය අපිකම මෙතන වෙනත්රටක් රටට කිසිම් රට තු කිසියම් රටක්න ශ්‍රී ලංකාව හරි ලෝකයේ වෙනත් රට මේ නිදසුන්හරි ලෝක වෙනත් රටක්න ඉන්දියාව ලඟම රටන ඉන්ඩියාව. තුර කිසියම් රටක් ලෝකයේ වෙනත් රටකට වඩා අඩු පිරිවයකින් එළඟට වඩා වැඩි පිරිවයකින් වැඩි පිරිවයකින්. හරි බාණ්ඩ නිපදවයි බාණ්ඩ නිපදීම බාණ්ඩ නිපදවීම. හරි? ා ඇතකට දැන්ඒ නිපදවන බාන්්ඩයකම මකරන්න ොක්කම් හරි බාඩ නිපදවීම අපි නිපදවන බා්ඩ ගත් තම අපිහිතොමු මේ නිපදවන්නේ Xක් කියලා Xක් බාන්ඩය මේ විදිරණ වයි කියල හිතන් ඇතගට නිපදවීම මෙත අපි කි නිර්පේක්ෂවාසි නිර්පේක්ෂ වාසි සහිතවීමත් මෙහම නිදනව එක නිර්ක් අවාසි සහිතවීමත් හරි දැ වෝම් බල නිර්වච්චනයට එන් හදන්ය එතකට නිර්පේක්ෂ වාසිය නිර්වචචනය තුළ කෑලි දෙකම කියන්න වන මොකද කෑලි දෙම රටක් ලෝකයේ වෙනත් රටකට වඩා අඩු පිරිවයක් ඇටතේ බාණ්ඩ නිපදවන විට එම බාන්්ඩේ නිර්පේක්ෂ වාස සහිත වන බවත් රටක් ලෝකයේ වෙනත් රටකට වඩා වැඩි පිරිවයක් ඇටතේ බාන්්ඩ නිපදවන වනං එම බා්ඩේ නිර්ක් අවාසහගත බාණ්ඩය බවත් නිර්පේක්ෂ වාසිනිායෙන් පැහැදිලි කිර. හරිසරලාය. එතකොට නිර්පේක්ෂ වාසිනියායෙන් කාරණා දෙකක් පැහැදිලි කරන්න ඕනේ එකක් නිර්පේක්ෂ වාසි බාණ්ඩයේ මොකක්ද කියලා අනිත් එක නිර්පේක්ෂ අආවාසි බා්ඩේ ොකක්ද කියලා. එනම් බලන්න රටක් ලෝකයේ වෙනත් රටකට වඩා කිසි අම් බාන්ඩයක් අඩු පිරිවයක් ඇටතේ නිපදවාන්නේ නම් එම බාණ්ඩේ නිර්පේක්ෂ වාස සහිත බාණ්ඩයත් රටක් ලෝකයේ වෙනත් රටකට වඩා වැඩි පිරිවයක් කැටතේ නිපද වනවන් එ නිර්පේක්ෂ අවාසහකත බාණ්ඩිය ලසත් හැඳින් වෙනවා. එතකොට දැන් මේ නිර්පේක්ෂ වාසිකෑල් හා වාසි කෑල්ල කියෙන කොටස් දෙකම ඔය නිර්වච්චනය තුළ තියෙන්න්නේ නි ඇතකොට තමයි ඔබ නිර්පේක්ෂවාසිනයයේ පැහැදිලිුවම ඒ නිර්වච්චනය කල තියෙන. මේ සම්බන්ධෙන් ඔයාල බලන්න ඒලවල්වල දෙදස් පහ අවුරුද්දේ විමසීමක් කරලා තියෙනවා. එක යහනුව නිර්පේක්ෂ වාසියයි සාපේක්ෂ වාසිය අතර වෙනස එතු නිර්පේක්ෂවාසියට මේ කෑල්ල ලියෙනවා ඉස්සරහට සාපේක්ෂ වාසී ගෙන ගත්ත මේ කොටසලියනු ඒ වගේම දෙදස් දාසේත් මේ ප්‍රශ්න හනව එලවල් එකෙත් තහන්නේ නිර්පේක්ෂ වාසය හා සාපේක්ෂ වාසය අතර වෙනස එතකොට මොකද කරන්නේ නිර්පේක්ෂ වාසියට මේ නිර්වච්චනය ලියනවා සාපේක්ෂ වාසයට දැගි දිරිට අපි උගන්නන කොටසලියන හොඳයි දැන්ටවුට් එක නෝට්ට එක බලන්න ටවුට්ට එකට යම් හරි ඇතකොටටවුට් එක තියනවා මෙ මෙහෙම හයිලයිට් කරගන්න කිසියම් ට කිසියම් බාණ්ඩයක් වෙනත් රටකට වඩා අඩු පිරිවැෑ ඇටතේ නිෂ්පාධනය කළ හැකිනම් එකී බාණ්ඩය රටට නිර්පේක්ෂවාසි වන බවත් එසේම හයිලෙට් කරගන්න එක රටට කිසියම් බාණ්ඩයක් වෙනත් රටකට වඩා අඩු පිරිවයක් නිෂ්පාදනය කළ නොහැකි නම්. එකට යටින් ඉරක් කැදරලියයා ගන්නන වැඩි පිරිවයක් ඇටතේ නිපදවන විට කියලා. එකන්නේ අඩු පිරිවයක් ට සඳන බැ කිය එක. ඒ රටට එම බාණ්ඩේ නිස්්පාධනය සඳහා නිර්පේක්ෂ අවාසි පවතින බවත් නිර්පේක්ෂ වාසිනයෙන් පැහදිලි කරේ. එහ පැත් වාට තියෙනවා එකැන් එතරම තියෙනවා පාස්පේපස් දෙදස් දාසය දෙදස් පහ හිස්තැන් තියල තියෙනෙ ලකුම හතර ප්‍රශ්නයකට සාපේක් සවාසි හා නිර්පේක් සවාසිය අතර වෙනස තවමෝඔබ සාපේක් සවාස ඉගෙනගන නෑ එනම් ඔබ නිර්පේක් සවාසයේ නිර්වාචනය විතරක් කොතන ලියන්න ඉතුරු අඩු කොටස ඉගෙනගෙන ලියන් දෙදස් පහේ ප්‍රශ්නති හල් තියෙනවා නිර්පේක්ෂවාසී හා සාපේක්ෂවාසය අතර වෙනස කවරයේද කියලා එතනත් නිර්පේක්ෂවාසයේ නිර්වාචනය ලියන්න තවම සාපේක්ෂවාසය ඔබ ගෙනගැන නැති නිසා ඔබ තවම සාපේක්ෂවාසය ඉගෙනගන නැති නිසා ඒ නිර්පේක්ෂවාසය කෑල්ල පමණක් ඔබ එතන ලියන්. හරි ඒනං ඒ කාරණා දෙක ඔබ තේරුම්ගත් ඇකිල මා විශ්වාස කරනවා ඔබ නිර්පේක්ෂවාසී යි අභ්‍යාස කෙන තැනට එමු අර කිව ප්‍රශ්න දෙක ගෙදරදි ලියන්න එතන ඉඩ තියනෝ වලට ලියන්න පුළුවන් එක විභාග ප්‍රශ්න දෙකා එකක නිර්පේක්ෂ වාසිනියයාය කෑල්ල විතරක් ලියන්න සාපේක්ෂයකට ඉඩ තියයාගන්න ඒ ඉගෙන ගත්තර පසේ එතන පුරුවවාගන්න මොකද දමා උගන්න අදී සාපේක්ෂක කොටසෙදී ඔය කෑල්ල කියන එතන පුරුවගන්න කියලා හරි මොකකමටි උට්ට කෙන යන්නේ හරි හොඳයි දැන් නිර්පේක්ෂ වාසිනියයාය අප අභ්‍යාස වලට එමු වාසිනයායේ අභ්‍යාස හරි අභ්‍යාස. අභ්‍යාස ඇතේ වාට තියෙන්නේ විශේෂෙන්ම නිර්පේක්ෂ වාසි බාණ්ඩ හා, අවාසි බාණ්ඩය මොකක්ද කියලා හඳනුගන්න තියෙන්. එවගේම රටවල් දෙක අතර වෙළදාාමක් සිදුවන්නේ කොහොමද කියලා පැහැදිලි කරන තිෙන්. කොහොම හරි, අභ්‍යාස ලැබෙන ආට් එකක් තියෙනවා එමන ත රටාවක් එක රටාවක් තමයි යෙදවුම් ප්‍රවේශී අභ්‍යාස ලැබෙනෝ ඒ මොනාද කියලලා ඔබ දෙනගන්න පුළුවන් අනිත් එකට තමයි නිමෝම් ප්‍රවේශයේ අභ්‍යාස ලැබෙනෝ එතවටද නිමූම් ප්‍රවේශය අභ්‍යාසත් ලබෙන ඔබට යෙදවුම් ප්‍රවේශයේ අභ්‍යාසත් ලැබෙනවා මෙ නිමෝම් ප්‍රවේශයේ අභ්‍යාස ලැබෙන ආකාර දෙකයි යෙදෝම් ප්‍රවේශය අභ්‍යාස ලැබෙන ආකාරයෙකුයි තියෙන යෙදෝම් ප්‍රවේශේ අභ්‍යාස ලැබෙන කොට ඔබටඒ වගුවක සූරූපෙන් ඔබට ලබා ලැබෙනවා මේ වගු භාවිතයක් තමයි තියෙන වගුවක සූරූපෙන් හම්බෙනවා එමනත ේඛනයක සුබායි නිමෝම් ප්‍රවේශය අ්‍යස එකක් අභ්‍ය සූරූපයක් වගුවක සූරූපෙන් ලැබෙනවා වගේම ප්‍රස්ථාරික ක්‍රමයටත් අභ්‍යාසය ලැබෙනෝ ප්‍රස්ථාරික ක්‍රමයටත් අභ්‍යාස ලැබෙනු මේ වන විට මෙන්න මේ ප්‍රස්ථාරික ක්‍රමේ ජනප්‍රිය වීගන යන්නේ පේපරය තොර වගූ ක්‍රම එනවාඒව ඇවිල්ලත් තියෙනවා ප්‍රස්ථාරික්‍රමයයට ඇවිල්ල තියන එක කවලමේන්නේ විතුර ප්‍රස්ථාරික ක්‍රමේ හැමවෙලේ මෙන්න නිමෝූම් ප්‍රවේශයට නි මක තියාට ඇයි හෙම කියන්නේ එතකොට ඔබ ඒ ඒ මානසිකත්තය මෙතන හිතන්න ඕනය ඒැන ප්‍රස්ථා ක්‍රමයක යන්න මේක අනිවාරයම නිෂ්පාදන හැකයාමායින්වක් ප්‍රථමයි තියෙන්න තුළි එනම් එතකොට එක නිස්පාධනය සම්බන්ධ කරගන තමයි. එත ඔබට මේ අ්‍යාස අවසන් කරට පසේ ඔයා හොඳට තේරෙන්ෙන පටන්ගයි. එනම් අභ්‍යස ලැබෙන ක්‍රම දෙකයි යෙදෝම් ප්‍රවේශය අභ්‍යාස නිමෝම් ප්‍රවේශ අ්‍යාසඒ ලැබෙන සූරූපය තම මම මේ කිවේ මං මේක යන මූලික සූරූප ටිකාහරේ දැන් අපි යෙදවන් යෙදවුම් ප්‍රවේස අභ්‍යා සපි බලමු යෙදෝම් ප්‍රවේශ අභ්‍යාස. මොකදද දැ නිර්පේක්ෂවාසයකිවේ අඩු පිරිවයන නිර්පේක්ෂවාසයකිව අඩු පරිවය අඩු පිරිවයක් ඇටතේ නිපදිවීම දැම්මෙන් යෙදෝම් ප්‍රවේශේදි කරන්නේ අපිට රටවල් දෙකක් දීලා ඒ රටවල් දෙකේ මේ විදිර බලමු එ මේ බලන්න රටවල් දෙකක් දෙනො මේ විදිහට හොට කල්පනාවෙන් අහගෙන ඉහරි අපේ තන්නකො ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි කියලා ඇරි බංකුවන මේ කොට සතමයි වි භාගට අහන කොටසාහරේ බාණ්ඩ දෙකක් දන්නකු සහල් ර්‍රෙදි කියලා සහල් රෙදි ඇඟුලුම් නැත්තම් ඇඟුලුම් කියලදාන් ඇගලුම් හරි මං මේ දහයයි පහයි හතරයි නමයයි ඔහම දානු ඉලක්කන් ටිකකාදේශ කරා.ඔය දන්නවද මෙතන මේ යෙදෝම් ප්‍රවේශයාවත් නිමෝම් ප්‍රවේශයාවත් නිර්පේක්ෂ වාසි කියන්නේ අඩු පිරිවෑක් ඇටතේ නිපද වන එක නිර්පේක්ෂ අවාසි කියල කිවේ නිර්වචි න තිබ්බා වැඩි පිරිවෑක් ඇයටති නිපදන එක. එතකොට මේ වගේ ටේබල්ල එකක් ඇතුළේ අපිට පුළුවන් වෙන්න ඕනේ නිර්පේක්ෂ වාසි බාණ්ඩය හඳුනාගන්න එකයන්නේ ශ්‍රී ලංකාවකෙන් රටට නිර්පේක්ෂ වාසි සහල්ද ඇඟුලුම්ද කියලා ඔබට හඳුනාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවගේම ඉන්දියාවට නිර්පේක්ෂවාසි සහල්ද ඇගුලුම්ද කියලා හඳනාගන්න පුළුවන් වෙන්න ඕනේ මතක තියාගන්න මේ ටේබල් එක උඩින් ගනවා නිමෝවුම් එකකට අදාල යෙදවම් ප්‍රමාණය තමයි එන්න ටේබල් එක ඇතුළේ තකොට තේබල් එක ඇතු යෙදවුම් ප්‍රමාණය තමයි තින් හැබයි යෙදවම් ප්‍රමාණක් කියන වචනය නැතුව ජනප්‍රිය වචනයක් එන මේකට ශ්‍රම පැය ගණන කියලා නැත්තන් ශ්‍රම ඒකක ගණන කියලා ශ්‍රමය කියන්නේ කොහොමත් යෙදවමක්නි තිා ඒක ගැන හිතන්න දෙයක් නෑ. ඇතකොට ටේබල් එක ඇතුළි යන්නේ මොකක් දෙහෙන යෙදවමතියන්නේ. ටේබල් එක ඇතුළේ යෙදවම තියෙන කොට කොහොමද නිර්පේක්ෂවාසි බාණ්ඩය හොයන්නේ. ශ්‍රී ලංකාවට මොන බාන්්ඩේ ද නිර්පේක්ෂ වාසි කියලා හොයන්නේ. එතකොට අපි කරන්නේ පැහැදිලුවම, අඩ්ඩුම යෙදවුම් ප්‍රමාණයකින් බාණ්ඩය නිපද වූ රටට තමයි අදාළ බාණ්ඩය නිර්පේක්ෂවාසි වෙන්න. දැන් සහල් කියන්නේ බාණ්ඩේනම් ශ්‍රී ලංකාව හා ඉන්දියාව කෙන රටවල් දෙක යෙදවුම් දහයකිනුයි යෙදවුම් හතරකනුයි හදලතියෙන්. එතකොට අඩුම යදවූම් ප්‍රමාණයකින් හදලතියන කවුද සහල් ඉන්දියාව ඇයිඒ ඉන්දියාව තමයි සහල් වලට අඩුම යෙදෝම් ප්‍රමාණයක් භාවිතා කරල තින් එනම් යෙදෝම් ප්‍රමාණය ඇතුළෙ තියෙනකොට අඩුමි ලක්කම හොයාගන්නේ දහයයි හතරයි අතර අඩු මේක හතරනි හතර හොයාගන්න ඇයි සහල් කියන බාණ්ඩය ශ්‍රී ලංකාව යෙදම් දහයකින් හදනවා ඉන්දියාව යෙදුම් හතරකින් හදනවා අඩුම යෙදුම් ප්‍රමාණය හදන්නේ ඉන්දියාව නිසා ඉන්දියාවට නිර්පේක්ෂවාසිත නිර්පේක්ෂවාස.රි ඒ වගේම ඇඟලුම් ඇඟලුම් ගත්තම ශ්‍රී ලංකාව යෙදවුම් පහකින් හදන්නේ ඉන්දියාව යෙදවුම් නමයකින් හදන්නේ අඩුම යදෝම් ප්‍රමාණිකින් හදන්න ශ්‍රී ලංකාව නිසා ශ්‍රී ලංකාවට ඇඟලුම් නිර්පේක්ෂවාස. එනම් සහල් නිර්පේක්ෂවාස ඉන්දියාවට ඇඟලුම්වාසි ශ්‍රී ලංකාවට මතකතියාගන්නේ නම් යෙදෝම් ප්‍රවේශයේ අභ්‍යාස ඔබට දැම් පුළුව කොහොම දෙේකිද කරන්නේ ඇතුළේ යෙදෝම් දීල තියෙන කොට අඩුම පිරිවයක් කැටතේ නිපදවීමේ හොයන්නේ. කොට අපි බලනවා අඩුම යෙදුගානක් භාවිතා කරලා තිෙනක. සහල් හදාන ශ්‍රී ලංකාව දහයයි ඉන්ඩියාව හතරයි අඩුම ඉන්දියාව. ඇගලුම්න් ආදාන ශ්‍රී ලංකාව පහයි ඉන්ඩියාව නමයි අඩුම ශ්‍රී ලංකාව. එනම් ඒ යෙදුවම් ප්‍රවේශයේ මේ ලබාගත්ත දැනුව පදනම් කොටගෙන අපි අභ්‍යාසල්ටයන්. ඒ අන්නනිස්සල්ල තව එක්ක දෙයක් කියල දෙන්න. දැම් සහල් ඉන්දියාවට නිර්පේක්ෂ වාසීනිි නිර්පේක්ෂ වාසි බාණ්ඩය තමයි හැම වෙලාකම පුතේ අපි අප නයනය කරන්න එතකොඩ අවාසි බාණ්ඩය තමයි පුති හැම වෙලාවකම අපි ආනයිනය කරන්න මෙතනත් එහෙමයි වාසික තමයි අපි අපනයිනය කරන්නේ අවාසක තමයි පුති අපි හැම වෙලාවකම ආනයිනය කරන්න එන ඔබෙන් හවුවත් ඉන්ඩියාව අප නයිනය කරන්නේ මොක්ද නිර්පේක්ෂවාසයකමකද සහල් ආනෑනය කරන්නමකක්ද ඇඟලුම් අවාසයක ඔබ ඇමුත් ශ්‍රී ලංකාව අපනාෑනය කරන්නේ කවර බාණ්ඩාද හොරිී සරලායි ඇගුලුම් ඇයිඒ ඒක තමයි නිර්පේක්ෂවාසී ආනයනය කරන්නමකක්ද සහල් නිර්පේක්ෂ අවාසයක ඔබ ටවුට් එකට යන්න ටුට එක ඇරං ලෙස්ට වෙන්න මේ බලන්න නිර්පේක්ෂ වාසිනයායට අදාළ අභ්‍යාස ලැබෙන ප්‍රවේශ දෙකයි යෙදෝම් ප්‍රවේහ නිමෝම් ප්‍රවේෂ හහිලයිට් කරගන්න තිවු්ට කර යන්න එක. යෙදෝම් ප්‍රවේශය කියයන තැනට යන්න කිසියම් රටක් තවත් රටකට වඩා අඩු සම්පත් ප්‍රමාණයකෙන් නිපද විය හැකි බාණ්ඩය අපනෑනය කොට වැඩි සම්පත් ප්‍රමාණයක් වැය කරන බාණ්ඩි ආන එනිි කිරීම මගින් දෙරටටම වාසිදායක වෙළදාමක් අත්පත්වන බවයි. කරගන්න මේදී නිර්පේක්ෂ වාසි හා අවාසි බාන්්ඩ අප හඳුනාගත යුතුය හරි මේදී නිර්පේක්ෂ වාසිහා අවාසි බාණ්ඩ හඳුනාගත යුතුය හරි ඊළඟට අභ්‍යාසය තියෙනවා අපි අභ්‍යාසවල්ට ලෑස්තුයමු එකින් එක හරි ලස්තුවන්න අ්‍යාස වලට මේ පැත්ත බලන්න දරුවන හමෝම මේ නිර්පෙක් වාසිනයායේ යෙදෝම් ප්‍රවේශයේ අභ්‍යාස යෙදෝම් ප්‍රවේ අභ්‍යාස ලග නිබන්ධනයේ තියෙන පළවිනි ප්‍රශ්නය අපි ඉළඟට බලමු බලග උ් එකක ති පල ප්‍රශ්නය පලවිනි ප්‍රශ්නය කොම තියන නිබන්ධනය බලන්න නිමුම් එකකයක් සඳහා අවශ්‍ය ශ්‍රමපෑගන්න පහත දැක්වේ එතකොට නිබන්ධනය තියන්නේ එ මෙහෙම තේබල් එකක් දීල තියනවා එක උඩිම තියනවා නිමුූ එකක් ලබාගන්න අවශ්‍ය ශ්‍රමපෑගණන දීල තියෙනවා. එකන ඇතුලි තියෙන යෙදු. තොට නිමෝුම් එකකට අදාල ්‍ර ශ්‍රමපෑ ගණන හරි නිමු එක කඩදාල ශ්‍රමපෑ ගන්න තමයි දීලතින් ඒ කියන්නේ රටවල් දෙක තමයි මොකද රටවල් දෙ තින් ට එහෙන කියන බල රටවල් දෙක කද කියලා ශ්‍රී ලංකාවයි ඉන්දියාවයින ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි රටවල් දෙක හරි ශ්‍රී ලංකාව ඉන්දියාව බා්ඩ දෙක මොක්ද දැ වාල්ලඟ ටි ු්ික තියෙනවාන කියන්න සහල් රෙදී තම බාන්්ඩ දෙක කොහමද පහයි හතරයි අනික අට්ටයි දෙකයි මොකක් දහන ප්‍රශ්නය අහන්නේ පලවිනි ප්‍රශ්නය මොකක් දහන්නේ නිර්පේක්ෂ වාසය රටවල් අතර බෙදී අනාකාරය පැහැදිලි කරන්න මේ බලන්න ි නිර්පේක්ෂ වාසිය පැහැදිලි කරන්න යනකොට ටේබල්ල එක ඇතුළි තියෙන්නේ යෙදවුම් නං අපි හැම වෙලාම බලන්න අවශ්‍යයි අඩුම යෙදවම එම නැත්ම් අඩුම යෙදවම් ප්‍රමාණය තම අපි හොයාගන්න ඕන දියට එතකොට සහල් කියන එක බලන්න ඉන්දියාව යෙදුම් අටකින් හදනවා ්‍රී ලකාව යෙදවුම් පහකින් හදනවා තොර අඩුම යෙදුම් ප්‍රමාණයවත් අඩුම ලක්කම පහනේ නම් පහ තමයි නිර්පේක්ෂ වාස ද රෙදිගත්තොත් රෙදිවල අඩුම එක තමයි දෙක දෙක තමායි නිර්පේක්ෂ වාසි එනම් සහල් ශ්‍රී ලංකාවට නිර්පේක්ෂවාසි වෙනවා රෙදි ඉන්දියාවට නිර්පේක්ෂ වාසි වෙනවා ඒ තමයි ් උත්තර. එන ලිාගන්න උත්තරය ශ්‍රී ලංකාවට සහල් නිර්පේක්ෂ වාසි වන අතර ඉන්දියාවට රේදී නිර්පේක්ෂ වාසිවේ. දෙවිනි ප්‍රශ්නය මොකක්දනි රටවල් දෙක අතර වාසිදායක වෙළදාමක්, සිදුවේකි ආකාරය පැහැදිලි කරන්න කියලතමයි හන්. කොහොමද වාසිදායෙක් වෙලදාමක් වෙන්නේ ශ්‍රී ලංකාව හැමවෙලාමකම අපනයිනය කරන්නේ නිර්පේක්ෂ වාසි බාණ්ඩය ආනයිනය කරන්නේ ආනයනය කරන්නේ නිල්පේක්ෂ අවාසි බාන්්දියය. එන ශ්‍රී ලංකාව සහල් විශේසී කරණය කොට අතිරික්ත නිෂ්පාදනය අපනයනය කරලා එයාලගේ නිර්පයක් සවාසී ්‍රෙදි ආනයිනය කිරීමක් කරනු. ඔන්න ඒ වෙළඳමස් සිදුහැකි එක ආකාරය අනිත්ක දෙ පැත්්‍රමලි අන්න වනේ ඉන්දියාව නිර්පයක් සවාස රෙදි විශේසී කරණය කොට අතරික්ත නිෂ්පාදනය අපනයිනේ කට නිර්පේක්ෂ අවාසි සහල් ආනයිනය කරනු ලබයි. මෙ මේක තමයි වාග උත්තරේ වෙන්න ො. එනම් උත්තරය පිලියමු ලියාගන්න නම් මෙන මෙහෙම උත්තර න්නවා ලියාගන්න. ශ්‍රී ලංකාව සහල් විශේසී කරණය කොට සහල් විශේෂී කරනය කොට අතරික්ත නිෂ්පාදනය අපනායනය කර අතරික්ත නිෂ්පාදනය අපනායනය කර නිර්පක් ස අවාසි රදි ආනයනය කිරීම මගින්ද කමා ඉන්දියාව නිර්පේක්ෂවාසි රෙදි විශේෂී කරණය කොට අතරික්ත නිෂ්පාදනය අපනයිනය කර නිර්පයක් අවාසි සහල්ලානන කිරිම මගින්වාසිදාය වෙළදාමකට සම්බන්ධ වියහැක වාසිදායක වෙළදාමකට සම්බන්ධ වියහැක මදයිදැන් ඒ ප්‍රශ්තිීන් වරයි අපි ඊළඟ ප්‍රශ්නයට සම්බන්ධවෙමු ඊළඟ ප්‍රශ්නය බලන්න වලග නිබන්ධනය තියෙනවා දෙවිනි ප්‍රශ්නය යෙදම් ප්‍රවේශයට අදාළව අභ්‍යාස ලැබෙන සෑම ක්‍රමයකටම පඉගෙන ගමු දෙවිනි අභ්‍යාසය හරි? ඒ මෙ මෙහම ටේබල් එකක්වලට දීල තිනවා බලන්න හරි ඒටේබල් එක තිෙනවා ඇමරිකාව අනි පැත්තින් තියෙනවා චීනය චීනය එතකොට මෙතන තියවා බාණ්ඩයටතේ පරිගණක අනිත් බාන්්ඩී තියනවා මෝටරත මෝටරත ඇරිකාවාටයි දහයයි චීනය දහයයි දෙකයි දැම් මොකක් දහන්නේ මේ ගහන පලවෙනි ප්‍රශ්නය තමයි මේ ඇතුළේ දීල තියන යෙදන්නේ ඒ අපි දන්නවානේ මේ ඇතු දල ති යෙදවුම් ප්‍රමාණය පහත දැක්වේ. ඇතකොට මේ ඇතුල තියන්නේ යෙදෝම් තු මොකට දාලවද නිමවුන් එක කටා දාල නිමුන් එක කටාදාල යෙදුම් ප්‍රමාණය තමයි දීලතින් එනම් මේ බලන්න නිම එක කටදාල යෙදෝම් ප්‍රමාණය තයි දලටති තර ඇතුල තින යදවුම් නිමුු එක කට දාලො එතකොට අපි කොහොමද නිර්පේක්ශවාසයඔයන් පිදන්නවා අඩුම යෙදවම් ප්‍රමාණයකින් හදපු රටට තමයි බා්ඩේ නිර්පේක්ෂ වාසි දැම් පරිගනක හදන කොට ඇමරිකාව යෙදවම් අටකින් හදන්නේ චීනය යෙදවුන් දහයකින් හදන් එකැනස් ්‍රමපෑනං ඇමරිකාවටයි චීනයේ දහය අඩු යෙදුම් ප්‍රමාණයකින් කවුද හදන්. ප පැහැදිලෝ පේනවා දහයට වඩා අට අඩුයි එකැන් එම් පරිගණ කඩුම පිරිවෑකින් හදන්න ඇමෙරිකාව. මෝටරත ඇමරිකාව යෙදුම් දහයකින් හදනවා චීනය දෙකකින් හදන් එනම් අඩුමේකමකදද චීන හද අඩුමු යෙදුවම් පිරිවේකි. එනම් පලමනි ප්‍රශ්ට දැන් උත්තරේ තියෙනවා ොකක්ද උත්තරේ පරිගනක ඇමරිකාවට නිර්පේක්ෂවාසි වන අතර ලියගන්න. පරි ඇමරිකාවට නිර්පේක්ෂවාසි වන අතර මෝටරත චීනයට නිර්පේක්ෂ වාසිවේ. ප්‍රරෝමි ලක්තන් එකට උත්තරයවය කිි. පරිගනක ඇමෙරිකාවට නිර්පේක්ෂ වාසි වන අතර මෝටරත චීනයට නිර්පේක්ෂ වාසි. දෙවිනි එක අහනවා මේ රටවල් දෙකේ වාසිදායක වෙළදාමේ ස්වභාවේ පැහැදිලි කරන්න කියලා. එන අපි දැනගන්නවඕන තිේරයක් තියෙනවා හැමවෙලාවකම අපනයනය කරන්නේ නිල්පේක්ෂ වාසියක. කර නිර්පයක් සවාසීක එ කියන්න ඕනේ ඇමරිකාව ලියගන්න ඇමරිකාව පරිගනක විශේෂී කරණය කොට අතරික්ත නිෂ්පාදනය අපනයිනය කොට නිර්පයක් සවාසි මෝටරතා ආනයනය කිරීම මගින්ද කමාවක් චීනය නිර්පේක්ෂවාසි මෝටරත විශේසී කරනය කොට අතිරික්ත නිෂ්පාදනය අපනයිනෙත් කරන කර ීය. අපනයින කට නිර්පයක් සවාසී පරිගනක ආනයිනය කිරි ම මගින් වාසිදායක වෙළදාාමක් බිහි කර ගත හැක එතකොට වාසිදායක වෙළදාමක් එන්න කුහොමද කියලා කියන්න ඇට කියන්න ඕනේ නිර්පේක්ෂ වාසය කපනයන්නේ කරන අවාසික අනයිනය කරන. නිර්පේක්ෂ වාසය කපනයනය කරන අවාසක ආනයනය කරන මේ යෙදවම් ප්‍රවේශ අභ්‍යාසවල දෙවනි අභ්‍යාසය. හරි ඉළඟට අපි තව අභ්‍යාසයකටයන් එක තරමක් වෙනස් තියරි එක වුණාට අභ්‍යාසය වෙනස් ඔබ දන්න යෙදෝම් ප්‍රවේශ අභ්‍යස වලදි කරන්නේ තේබල් එක ඇතුළ යෙදුම් තියෙනකොට අඩුම යෙදූම් ප්‍රමාණය තමයි හොන් හරි ඇත ඉළ අභ්‍යාසය නිමුම් ඒකකට අදාළ සමපෑගණන පහත දැක්වේ කියලා තියන්නේ එ අනිවාරයෙන්ම තේබල් එක තියන්නේ යෙදම් හරි තොර කතාවක් නෑ හැබැයි මේ ටේබල් එක වෙනස් ඔයාලා එක ක්‍රමයකට විතරක් ගනන් හදල තිබ්බොත් විභාගෙදි ගැටලුවක් වෙන්න පුළුවන් ක්‍රම දෙකට ගනම් හදන්නුව දැන් ස්සල්ල ක්‍රමයට සහර ළමයි හදල නැතුව ති මේ ක්‍රමයටත් එළමයි හදාගන්න උත්සාහ ගන්න වගේම කලින් ක්‍රමයයටත් ඉගෙන ගන්නවශ්‍යය මේකටික් අර හැ ගුරුවරෙක්ම දකින ජනප්‍රේ ක්‍රමයක් නමුත්මංහදපු ඉස්සල්ලා වගු ස්ෝභාාව්‍යත් විභාගේ මිතර මහන්න බලනු ැබි බලමු ප්‍රශ්නය තමයි පරිගණක මෝට රථ එකට වඩා එහගේ එකක් තියන්නේ මිනි මෙහෙමයි අභ්‍යාසය තියෙන්නේ ඔබ දකින්න පුළුවන් මේ පැත්තට තියෙන්නේ බාණ්ඩය මේ පැත්තට රට රටයටත තියෙනවා සවිෂ්ට ලන්තය සුවිස්්ට ලන්තය ඉළඟට පින් ලන්තය මේ විදිීර් තමයි තියෙන්නේ රටවල් බාන්් දෙක තමයි රෝසු ඔරලෝසු අනිත් බාණ්ඩේ තමයි ජංගම දුරකතන ජංගම දුරකතන බාණ්ඩ දෙක දහයයි හතයි සංකයා මේ විදිට මෙතන පහයි අට හ ඔන්න තියෙනවා නැම් ප්‍රශ්නමකත් දහන්නේ පලවිනි ප්‍රක්ෂ්නේ. හරි පලවිනි ප්‍රශ්නය තමයි හන්නේ නිර්පේක්ස වාස සහිත බාණ්ඩ හඳුනාගන්න කියලා. පලෙන් ප්‍රශ්නතම හනේ නිර්පක් වාස සහිත බා්ඩෙ හඳුනා ගන්න කරතම කිය පලවිනික. අකෝහම අපි නිර්පේක්ෂ වා සහිත බාණ්ඩේ හඳුනාගන්නේ දැන් හරි ගැටලුවන්නේ ඉස්සර බාන්්ඩි තිබි මෙහෙම හැේ දැන්තියන මේ අතට එත අපි මොකද කරන්නේ. කොහොම තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ අපේ තියරිය තමයි බාන්්ඩම බාන්්ඩයට යන්න ඕනේ තක දැ අපි ස්ල්ලාම් ඕරලෝසු වලට ය රි රලෝසු සවිස්්ටලන්තයේ යෙදවුන් දහයකින් අදනව එකැන ්‍රමපය දහයින් පිල්ලන්තේ හදනව හතකින් අඩුම ශ්‍රමපය ගණනකින් හදන්න කවුද පිල්ලන්තය ඇට පිල්ලන්තයට රලෝසු නිර්පේක්ෂ වාසී ජංගම දුරකථන බලන්න දුම ශ්‍රමපය ගන ක ංහදන්න කවු්ද සවිෂ්ටන්ත එ සවිෂ්ටලන්තයට ජංගම දුරකතන නිර්පේක්ෂවාසී ඇතුරු මතකතියාගන්න සවිෂ්ටලන්තයට ජංගම දුරකතන නිර්පෂවාස පින්ලන්තයට ඔරලෝසු නිර්පේක්ෂ වාස දැන් ුහමද මෙයාල වාසිදායක වෙනදාමක් කරන්නේ පලන්තියටට නිර්පේක්ෂ වාසී ඔරලෝසුමකද කරන්න අපනයිනය කරනවා. ඒවගේම පින්ලන්තියට නිර්පේක්ෂ අවාසි ජංගම දුරකතන්නේ ඒකනේ යාලගේ අවාසි බාණ්ඩි ආයකානයිනී කරනවා. පින්ලන්ති කතාවෝකයි. සවිෂ්ඨලන්තය කතාවම. ශවිිෂ්ඨලන්තය කතාව එයාලගේ නිර්පේක්ෂ වාසී ජංගමු දුරකථන අපනයිනය කරනවා. නිර්පේක් අවාසී ඔරොලෝසු ආනයිනෙ කරන. මෙන මෙහෙම තමයි වාසිදායක වෙළදාමක් සිදුවෙන් නූන්. හොඳයි ඒ ප්‍රශ්්‍රිට දැන් අපි උත්තර ලියාගමු ඒ ප්‍රශ්ිටල අපි උත්තර ලයාගමු රෝමිලක්කන් එක ඒකට උත්තරය ලියන්න හිමිල්ලියන්න න්න රලෝසු රලෝසු පින්ලන්තේට පින්ලන්තේට නිර්පේක්ෂ වාසි වනාතර නිර්පේක්ෂ වාසි වනාතර ජංගම දුරකතන ස්විෂ්ට ලන්තයට නිර්පේක්ෂවාසි වී ජංගම දුරකථන ස්විෂ්ඨලන්තේයට නිර්පේක්ෂවාසි වී රෝමි ලක්කන් දෙකේ කියනවා වාසිදායක වෙළදාම ස්වභාවේ පැහැදිලි කරන්න කියලා. අ කියන බලන් කොහොමද වාසිදායක වෙළදාමක් වෙන්නේ අපි සවිෂ්ටලන්තයෙන් පටන්ගම ශවිෂ්ටලන්තය ියමු විෂ්ටලන්තය ජංගම දුරකථන විශේෂී කරනය කොට. අතිරික්ත නිෂ්පාදනය අපනයනය කට නිර්පයක්සාවාසි ඔරලෝසු ආනායනය කිරීම මගින්ද, කමාවක් පின்ලතය රලෝසු විශේසී කරණය කොට අතිරික්ත නිෂ්පාදනය අපනයිනය කොට, නිර්පේක් අවාසි ජංගම දුරකතනආනනය කිරීම මගින්ද වාසිදායක වෙළදාමක් බිහිකරගතහැක දැන් උත්තරලිය ලවසන් ොදයි අපි තව අභ්‍යසයකටයං හරි තව අපි අභ්‍යසයකටයං යි අ්‍යාසය කියවගන්න අභ්‍යස බලනු වැලගේ අභ්‍යාස මේ වගගේ නී තිබේ මේ බලන අභ්‍ය තියන විදිය ලගේ අභ්‍යාස මෙන මෙහමන තියන් දැ මේ අභ්‍යාසේ සිිසත්ේ තමයි ඇතුල තියෙන ය දවම් අතිේරිය මොකක්ද අඩ්ඩුම්ම යෙදූම් ප්‍රමාණකින් හදන රටට තමයි බාණ්ඩය නිල්පේක්ෂ වාසින. එන දැන් ඔබ දන්න වතියරිය ඔට තින සංක්‍ය ප්‍රශ්නයක්. අඩුම යෙදෝම් ප්‍රමාණයහයෙන එක. අපි මේ බාන්්ඩයෙන් බාන්්ඩෙටනයන්නේ එන බාන්්ඩේ තමයිත් තයි බාන්්ඩෙන් බාන්්ඩයනොත් තේ ගැනවිතරක් හිතන්න තිරුම්ු නෑ එළහිතන්. අත්තේ හදනකොට ශ්‍රී ංකාවට දෙකෙන එක ඇමරිකාවට හතරෙන් එක යෙදූම් ප්‍රමාණයක් ය කුඩායක කෝකද අපි ඉටඋමේම පාන් ගෙඩියක් දෙකට කපල කෑල්ලක් මේ සුඩ තියාගන්න. ඒ වගේම සයිස් පාන් ගෙඩියක් හතරට කපල මේ සුඩ කෑල්ලත් තියාගන්න පොයි කෑල්ලද පොඩි ඔබට බලාගන්න පුළුවන් මේ හතරට කපල තියාගත්ත කැලචට ඒනම් අඩුම යෙදෝම් ප්‍රමාණය බෙදීම හතර එමනැත්ත හතරෙන් එක ඕවන්නම් මේ දසම වලට පරිවර්තනය කරලාත් හොයන්න පුළුවන් හරි තිරංගු වල අපි බලමු තරගුල බලන කොට අපි කරන්න ඕන අඩු මේ කන හොයා ගන්න අටෙන් එක දඩු හතරෙන් එක දාඩු අපි දකිනවා කෑලි අටකට කපාගන එකකට වඩා හතරකට කපාගන වඩා කොමද හතරකට කපනවා කෑලක් ුඩින්ටියයාගන්න අටකට කපලා කෑල්ලක් කොඩින් තියාග අපිට පේනවා අඩ අටකට කපලා අපි ලබාගන්න කොටස කුඩයි කියලා ඕකේ තින් තව සරලව කියල දෙ නම්ම මෙහෙම උඩ තියන උද එක වගේ තියෙනවා හැම එකකෝ මේ එක උඩතිය අවස්ථාවක හරි මේ ඉලක්කන් දෙකේ උඩ එකනේ යටර් අටහතර කිදී හැමවෙලා යට ඉලක්කවම විශාල වැඩිුවෙන්න්න වැඩුවෙන අගේ කුඩාවෙනවා. ඒක දසමෝල පරිවර්තනය ක ලෝනම් බල ස මුල්ල කුඩයි. ඉතත් වඩා ඉතිං හරි සරලෝ හිතන්න පුළුවන් පාන් ගෙඩියක් කරම් හතරකට කපල කෑල්ලක් ගත්තදම් පාන් ගෙඩියයක්ක් කරං අටකට කපල කෑල්ලක් ගන්න ොයි කෑලද කුඩ. හරි සරලයි මේක මේ ධනිතේ ප්‍රශ්නයක් විසක්කා මේ ආර්ථක විද්‍යා ප්‍රශ්නයක් නෙවෙේනි ආර්ථික විද්‍යාවේදී කියන්නේ අඩුම යෙදූම් පිරිවෑ හොයා ගන්න කියලන්න එක වාල දන්න. ඉති මේක තුවාලට දැන් කරන්න පුළුවන්. ද මට කියන කෞද රගු නිර්පේක්ෂවාසි ශ්‍රී ලංකාව. කාටද ේ නිර්පේක්ෂවාසි රිකාව. ර ඇමරිකාාව අපනයිනයේ කොට මනද කරන්නේ. තිරගු ආනයිනයේ කරන. අන්න වාසි දායක වෙළඳමක් වෙනකාරය. ඒවගින් ශ්‍රී ලංකාව පැත් ශ්‍රී ලංකාව තේ මොනා කරනවාද ආනයිනය කරනවා එනම් මේක තමයි වාසිදායක වෙළඳාම සූරූපේ මනාද ඇමරිකාව තේ අපනයනය කට තිරුගවානයනය කරනවා ශ්‍රී ලංකාව තිරුගු අපනෑනයට තේ ආනයිනය කරනවා. හොඳ අපි දැන් උත්තර ලියමු රෝමිලක්තං එක රෝමිලක්කංක අහන්නේ නිර්පේක්ෂ වාසිය විහිදිනාකාරයණි ලියාගන්න ශ්‍රී ලංකාවට තරුගු නිර්පේක්ෂවාසි ශීලකාවට තිරුගු නිර්පේක්ෂ වාසි වනාතර, ට නිර්පේක්ෂ වාසිවේ ඇමරිකාවට ේ නිර්පේක්ෂ වාසිවේ රෝමිලක්කන් දෙක වාසිිදායක වෙළඳාමේ සූරූපයන පැහැදිි කරන්න තියෙන නේද. රෝමිලක්කන් දෙකට උත්තරලියගමු ශී ංකාවනාන කටේආනායනය කිරීම මගින්දම அமரிக்காවේ අපනෑනය කොට තිරගු ආනෑනය කිරීම මගින්ද වාසිදායක වෙළදාමකට සම්බන්ධැ සම්බන්ධ වියහැක සම්බන්ධ වියහැක. දැම් මගේ පුතාලා පුොඩ්ඩක් බෝඩ්ඩකට එන්න මේ මම ලියනදේ බලන්න. අපි ඉන්න නිර්පේක්ෂ වාසිනියයායේ නිර්පේක්ෂ වාසිනියයකන කොටසෙනන්නේ නේද. හරි ඒක දැන් අපි පුතේ හැඳින්වීීම ඉගෙන ගත්තන්නට මුලුවී මිගෙන ගත්තේ දැන් අපි ඉන්න අභ්‍යාස විසඳීමනේ හරි මේ අභ්‍යාස විසදීමත් ප්‍රවේෂ දෙකක අ්‍යාසෙනවා කිව්වන එක ප්‍රවේශයක් තමයි යෙද උම් ප්‍රවේශය. හරි? ැම්පපුතේ යෙදෝම් ප්‍රේය අ්‍යාසෝබ ඉගෙනගන ඉවරයි හරි දැඟඔපි ඉගෙන ගන්නා දන්න අවසාන අ්‍යාසක ක්‍රමයමකද නිමෝම් ප්‍රවේසිය අ්‍යාස හරි මේක අපි ඉගෙන ගන්න හදත් හොයි එනම් අපි නිමෝම් ප්‍රවේසි අභ්‍යාසකෙන කොටසට එනවා වාලා තුට්ටක ඉසරලාම බලන් තට්ටක බල ටවු්ට එකර යන්න ට පාලට බලන්න පුළුවන් කොමද තියෙන කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව යෙදෝම් ඒකකයකින් ලබාගතයකි නිමෝම වැඩිනම් එම බාණ්ඩේ අදාළ රටට නිර්පේක්ෂ වාසි වන අතර යෙදෝම් ඒකකයකින් ලබාගතයකි නිමූමේ අගය අඩුයි නම් එම බාණ්ඩ එම රටට නිර්පේක්ස අවාසි බාණ්ඩේ වේ හොඳයි ඒ කොටස හයිඩයිට් කරගන්න පුතාලා දැම් මේ පැත්ත බලන්න දැන්ගන්න මෙ නිමෝම් ප්‍රවේශේද කියන්න මෙහෙමයි අපි එක රටක් ගත්තුම එක් රට කියලා අනිත් රටගන්නක වයි රට කියලා ක් නිමෝම වැඩි එකන්නේ යෙදෝම් එකකින් එක මනුස්සෙකුගෙන් එක්රට හදන ප්‍රමාණයේ වැඩි වයිරටට වඩා එක්රට ඒක විස්සක් හදලා වෛරට ඒක දහයක් හදන වනම් මේ එක්රටට මේ නිමෝම් ප්‍රවේශයට අනුව නිර්පේක්ෂවාසයක් තියෙන්න්නේ හරි මොන බාන්්ඩයක් අපි ගම කුමනෝ බාණ්ඩයක් අපි ගමක එට වෛරට හදන්නේ තේ කියලා තේ කියන එක එතට එක්රට විස්සක් හදලා වයිරට දහයක් හදනවානේ වැඩියම් හදර තියෙන් එක්රටන එතක්රටට තමයි තේ නිර්පේක් අවාසි එතර මතකතියාගන්න නිර්පේක්ස් අවාසි වෙන්නන්නේ කොහොමද එතකොට ඒකත් එක්රට වයිරට කියලාගමු හදන බාන්්ඩක් තියෙන්න්නේ පැ ්‍රබර් කියලහි තන්න මෙතන දහයයි මෙතන පහලවයි දැන් එක මනුස්සේකුගෙන් හදන්න කියලත් හිතන් මේ රටවල් දෙකම එක මනුස්සෙකු එක්රට දහයක් හදලා වයි රට පහලවක් හදනකොට වයි රට තමයි වැඩියෙන් හදලති එනම් මේ රබර් කියන එක වයි රටට තමයි නිර්පයේක්ෂ වාසිවන් එනම් හොදර මතක තියාගන්න වැඩිම නිමෝම තියන රටට තමයි බාණ්ඩේ නිර්පේක්ෂ වාසය ඕක තමයි අපි හොයන්න ඊළඟා පාස ඇති නිර්පේක්ෂ වාසය තියෙන බාණ්ඩේ හා වාසී තියන බාණ්ඩ නිර්පේක්ෂ වාසය තියෙන්නේ හැම වෙලාවකම වැඩිම නිමෝම බිහිකන රටට එතකොට මේ නිස්පාධන ප්‍රවේශයේ ඔබට පැහැදිලි ඇති මේ උදාරණයෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද තේ කියන එක එක් රට වැඩියෙන් හදන්න පුළුවන් වයිරට වඩා එනම් තේ එක්රටට නිර්පේක්ෂ වාසි රබර් කියන එක එක්ටට වඩා වයිරටට වැඩි පුරහදන්න පුළුවන් එනිසා වයි රටට රබර් නිර්පේක්ෂ වාස ඒ අනු අපි අභ්‍යස් කීපයකට නිමෝම් ප්‍රවේශයේ සම්බන්ධවෙමු මොදයි අභ්‍යාස පලවෙනි නිවෝම් ප්‍රවේසි අභ්‍යාස කියවගන්න බලන්න මේ බලන්න තියෙන්නේ මේ ටේබල්ල එකක ඇතුළ තියෙන්නේ යෙදුම් ඒකකයක නිමෝමණ යෙදු එක නිමෝම මේ ටේබල්ලක ඇතුළ තියන් එ ටේබල් එක ඇතුළ තිය නිමෝමනි එ ටේබල් එක ඇතුෙ නිමෝම තියෙනවනම් අපි කොහොමද හොයන්නේ නිර්පේක්ෂ වාසි බාණ්ඩෙ වැඩ්ඩිම නිමෝමක් සහිත රට සහල් ශ්‍රී ලංකාව නිමෝම පහයි ඉන්දියාවේ හතරයි හතරට වඩා පහ වැඩි එනම් ශ්‍රී ලංකාවට තමයි සහල් නිර්පේක්ෂවාසි. ්‍රෙදිගන්න වැඩිම නිමූමත් තියන රටන නිර්පේක්ෂවාසිය ශ්‍රී ලංකාවට දහයයි ඉන්ඩියාවට දොළහයි දහට වඩා දොලා ලොකුයි ආයනං ඉන්ඩියාවට තමයි රෙදි නිර්පේක්ෂවාස. දැන් කොහොමද මේ දෙන්න අතර වෙළදාමක් වෙන්නේ නිර්ල්පේක්ෂ වාසියක අපනයිනය කරනවර ඉස්සල්ල ප්‍රවේශය ඕකමණි කරේ අවාසියක ආනයිනය කරනවා එ්චර ඉන්ඩියාවත් ඒමයි වාසියක අපනායනය කරනවා අවාසියක ආනයිනය කරනවා දැන්ගෙනම් පුළුවන් උත්තරලයාගමමු තර ලයාගන්න පලනි ප්‍රශ්නය හල තියෙන්නේ සහල් හා රදි වල නිර්පේක්ෂ වාසය කොහොමද රටවල් දෙක හිමිවෙනි කියලනි අර ප්‍රශ්නය වලඟ තියෙනවාන එකට උත්තර ලියාගන්න සහල් පෝමිලක්කන් එක සහල් ශ්‍රී ලංකා වට නිර්පේක්ෂ වාසි වේ රද ඉන්දියාවට නිර්පේක්ෂ වාසි වේ රෝමිලක්කන් දෙක අපනෑ නානාන වෙළඳම වෙන හැට කියන්න කිය නේද රටවල් දෙේ වාසිදායක වෙළඳම් අයිකෝමද ශ්‍රී ලංකාව අ විශේෂී කරන . අතිරි නිපානයෙන ව දාළමකම් ශ්‍රී ලංකාව නිර්පේක්ෂ වාසි සහගත සහ විශසී කරණය කර අතිරික්ත නිෂ්පාදනය අපනයිනය කට අපනෑනය කට නිර්පයක් සවාසි ප්‍රදි ආනායිනය කිරීම මගින්ද ප්‍රදි ආනයන කිරීම මගින්ද ප්‍රදි ආනයන කිරීමම් මගින්ද ඉන්දියාව රෙදි විශේෂී කරනය කොට අතරික්ත නිෂ්පාදනය අපනයිනය කට සහල් ලානෑනය කිරිම මගින්ද, වාසිදායක වෙළදාමකට සම්බන්ධ විය හැක වාසිදායක වෙළදාමකට සම්බන්ධ විය හැක හොදා අපි ඊළඟ ප්‍රශ්නයට යන් බල ඊළඟ ප්‍රශ්නම මේ වගේ ටේබල්ල එකක් තියෙන්නේ හරි බලන්න වැලග ප්‍රශ්නය බලන්න ඒ මොකත් දහන්නේ ඒක අහන්නේ රටවල් දෙකට මේ නිර්පේක්ෂ වාසිබාන්්ඩය හොයන්න කියන්නේ ති ලමට කියන්නකෝ සහල් නිර්පේක් සවාසි ශ්‍රී ලංකාවට ඉන්දියාවට ඇති දෙයක් නෑ ඇතුලේ නිමෝම තියෙනවනං වැඩිම නිමෝම බිහිකරන් රටටයි නිර්පේක් සවාසිය හොඳයි වැඩිම නිමෝමක් බිහි කරන්න කවුද එක බෙදීම පහ එක බෙදී මට මේ බාග සංක්‍යාවලදී ඔබ දන්නවා බ මේ හිතන්න පුළුවන් කම දෙක් තින ප්‍රෙක්්ටිකල් හිතන්න එකක් අනිත්්‍යකඩ පුළුවන් ඕන්නන් දස මෝලට පරිවර්තනය කළ හිතන්න. ප්‍රායෝගිකතු සහල් එක බෙදීම පහද විශාල එක බෙදීම අටද විශාල. හරි සරලායි පක් හෝ අපින්න පාණරාත්තල ලේසින පාන්රාත්තල කර කෑලිටකට කපල එකක් මේ සුඩතියාගන්න පාණරාත්තලක් කර කෑලි පහකට කපල එකක් මේ සුදතිය. කෝකද ලොකු. පහට කපලා එක කෑල්ලක් ගත්තකයි ලොකු. හිනම් හරිම සරලායි පහෙන් එක විශාල. ඉති මම ඕක සරලව කියල දෙන්නේ ඕකටඉට ඕන තරම් ක්‍රම තියෙන්න්න පුළුවවා හරි ඕන තරම් විදි තියෙන්න්න පුළුව මම ඉතින් වාලටරා ගැලපෙන දෙයක් කියන්න එක උදේට ගොඩක් කට්ටිය ල පාංකාලවෙල්ලන ඉති මතක් කන්න ඕනන. හරි රෙදි හිතන්න අතරෙන් එකයි දෙ මේ කෝකද විශාල අපි දන්නවා ඕනම කෙනෙක් දන්නවා මෙන්න මේ දෙක එක විශාලයින එක බෙදීම දෙක විශාලයි සහල් ශ්‍රී ලංකාව නිෂ්පාදනය එක බෙදීම පහ ඉන්දියාව එක බෙදීමට එකැන අටෙන් එකයි පහෙන් එක එතකොට ශ්‍රී ලංකාවේ නිමෝම විශාලයි නිමෝම වැඩ ්‍රෙදිී ඉන්දියාවේ නිම උම වැඩි. සහල් ශ්‍රී ලංකාවට නිර්පේක්ෂවාසි ්‍රෙදී ඉන්දියාවට නිර්පේක්ෂ වාසි. කොහොමද මේ දෙන්න අපනයිනානයිනය කරගන්න. ශ්‍රී ලංකාව මෙන්න මේ නිර්පේක්ෂ වාසි බාන්්ඩය අපනයිනය කරනවා අවාසක අනයිනය කරනවා. ඉන්දියාව මේ නිර්පේක්ෂ වාසයක අපනයිනය කරනවා වෙන්න මේ අවාසක ආනයිනය කරන තන රෝමිලක්කං එක ප්‍රශ්නය නිර්පේක්ෂ වාසි අවාසි බාණ්ඩය හඳුනා ගන්න කියලන තියෙන්න්නේ හරි එතගොට ඒ ම ොතන දාලා තියනු උත්තර දාලා තියන අවලට ලියන්න දෙයක් නෑ වල දන්න නිසයි මන් දාලාතියන් හරි දැ පැහැදිලි කර තේරුණ න බලන්න උත්තරය වන කියවගන්න වෙළදා අමක් සිදු නාකාරේ පැහැදිලි කරන්න කිය ති න එක උත්තර ොතන ොම දාලා තියනවා ලට උත්තරේ පුලුවන් එකනි සැහම දාලතිය ගොද ගොඩක් ප්‍රශ්න කරලා තියන නිසා. හරි දැන් අපි ඊළඟ ප්‍රශ්ිට ලැස්වමු හරි දැම් ප්‍රශ්නටන්න දවල කියවල ඇති. මේගේ ප්‍රශ්නයක් තියන්නේ යෙදුම් ඒකක නිමෝමදීල තියෙන්නේ ඇතුලේ තියෙ නිමෝමන නිමෝම ඇතුළ තියෙනවනම් වැඩිම නිමෝම තෝරගන්න වැඩිම ඉලක්කම ජපානය දකුණු කොරයාකෙන් රටවල් දෙකක් තිෙන බාන්්ඩේ රබර් මෝට රත දැන් බලන්න හර ඉස්සර වගේ මෙහෙම යන්න බෑනිි. ඇයි බාන්්ඩේ තින මේ අතට එ පිරිතකුණු මෙහෙම යන්නුවෙන් බාන්ඩෙන් බාන්ඩෙන් යන්ුවෙන් එැ රබර් තියෙනවා රබර්රොල නිෂ්පාධනය ජපානය පහයි දකුණුකොරියාවේ දයයි වැඩියම රබර් හදලතියනෙ දකුණු කොරියාවේ යදවන් එකකින් එනිසා දකුණු කොරියාවට නිර්පේක්ෂවාස. මේ පැත්ත්‍ර බැලුවොත් මෝට රත දකුණු කොරියාවය හදලතින් හයයි ජපානිීටයි වැඩීම් හදලති ජපානය එනිසා ජපානයට නිර්පේක්ෂවාසය මොකදද මෝට රත එතට ඊළඟ දේ තමයි කොහොමද මේ දෙන්න අතර වෙළඳ අමක් සිදුවන්නේ දකුණු කොරියාව දහයක් නති මේ නිර්පේක්ෂවාසයක අපනයනය කරලා අවාසයක ආනයනය කර ගපාන නිර්පේක්ෂ වාසයර අපනයිනය කරලා අවාසයක ආනයනය කරලා තමයි කරලා. எனි උත්තරේ ලියමු එක උත්තර අප ලියාගන්න ඕනේ පලවිනි රෝමිලක්කම උත්තරය පවි රෝමිලක්කම රටවල් දෙකාතර නිර්පේක්ෂවාසය බෙදියවන ආකාරය පැහැදිලි කරන්න කලනතින් ලියාගන්න රබර් දකුණු කොරියාවට නිර්පේක්ෂ වාසි වේ මෝට රථ ජපානයට නිර්පේක්ෂ වාසි වේ දෙවිනයකෝගේ හලතියෙන්නේ රටවල් දෙකාතර අන්තර්ජාතික වෙළදාමට දාළ පදනම පැහැදිලි කරන්න කියලාන්නේ ඉතිං වාල දන්නවා වාසය කපනයිනය කළ අවාසේ කාණයනය කරන්න ප එක නෝට් එකක ොතන දාල තියෙනවා ඉනිසා යාලට එක කියව ගන්න පුළුවන්. හැරි එහෙනම් නිමෝම් ප්‍රවේශයේ අපි අභ්‍යාසත් අවසන් වීගෙන යන්න. හොඳයි අපි නිමෝම් ප්‍රවේසයේ අ්‍යාස එක අවසන් කරා ි ලමු ොක්දී මේ නිමෝම් ප්‍රවේශේ අභ්‍යාශයට ති කරේ කියලා නිමෝම් ප්‍රවේශේ අ්‍යාස ලැබෙන වනකවුවන ක්‍රම දෙකකින් එකක් වගුවක් සූරූපෙන් අඒක දැන් ඉවරයි අත් දෙවෙනි ක්‍රමේ තමයි ප්‍රස්ථාර භාවිතයෙන් බලන්න තන ප්‍රස්ථාර භාවිතයෙන් අභ්‍යාසයක් තියෙන ඒ අභ්‍යාශවාල කියවගන්න ප්‍රස්ථාර භාවිතයෙන් අරි තියන අභ්‍යාසයක් තියෙන අයක කියවගන්න දැන් අපි අභ්‍යාසයට සම්බන්ධවමු මේ බලන්න මේ වගේ ප්‍රස්ථාරයෙක් තමයි වලට දීලතිී නොතන තයඋට්ටකේ ප්‍රශ්න යන මේ වගේ ප්‍රස්ථාරයක් නෙ ල දන්නද මේ දීලතියන ප හැකියාමායිමන එනම් රේකාව තුළ තියන්නේ යෙදඋන්නන්න වේ නිමූම අයි මේ ප්‍රස්ථාරය ඇතුළ ෙදවුන් තියන්නෙ බෑ නිමෝම තමයි මේ දීලතියන එතවට මේ දීලතියනෙ රටවල් දෙකේ මෝට රතවල නිමෝමණ ටල් දෙ වින් මෝටර හදන ප්‍රමාණය දීලතින් මේදීල තින රටවල් දෙක පරිගනක හදන ප්‍රමාණි. දැමට ගැනක රටවල් දෙක මෝට රතහදන කොට වැඩියම්ම මෝටරද හදලතින ප්‍රමාණයකද පණහා. කෞදක හදල තියෙන්න්නේ ඒනම් වැඩියම්ම හදපුකෙනටනේ නිර්පේක්ෂවාසසි හිමිවෙනි ඒ යන්නේ මෝට රතවල නිර්පේක් සවාසේ කාටතින්ක්. පරිගණක බලන්න පරිගණක වල නිෂ්පාදනනනි මේ තියන වැඩියම නිෂ්පාදනගේ කියද හැටයි ඒ වැඩියම්ම හදල තියන රටටනේ බාන්ඩ නිර්පයක් වාසිය එනම් පරිගණක හදල තියෙන වැඩියම කවුද එ මොකදද රටට මෝට රත ව රට පරිගනක තමයි නිර්පේක්ෂ වාස එන රෝමිලක්කං එක එලියගන්න අහල තියෙනනේ නිර්පේක්ෂ වාසය තියෙන රට හඳුනා ගන්න කියලා හරි ඒ එලියාගන්න මෝට රත එක්රටට නිර්පේක්ෂ වාසි වේ ක්ට නිර්පේක්ෂ වාසි වේ පරිගණකයි රටට නිර්පේක්ෂ වාසි වේ පරිගනක වයි රටට නිර්පේක්ෂ වාසි වේ හරි දැම් මේ බලන්න අපි මොකදද කරන්නේ වැඩම නිමෝම තියෙන රටටන බාණ්ඩේ නිර්පේක් වාසිය දෙන්නේ එක දැන් වාල දන්නවාන එනන් දැන් වෙළදාාමගෙන් අපි කියීම එක්රටේ වෙළදාාම කොහොමොද එක්රටේ වෙළදාාම කොහොමද වෙන්නේ වෙළදාාම සුරූප දෙකයිනේ අපනායනයයි ආනයිනේ අයනන් කියන්න වනු කොහොමොද වෙන්නේ එක්ට අපනයිනය කරන්නේ මෝටරත ඇයි ඒක තමයි එලට නිර්පේක්ෂවාසය ආනයනය කරන්නේ අසි පරිගනක නිර්පේක් අවාසි පරිගණක එ එක්ර මෝටර අපනෑනය කටට මෝටරත අපනයනය කට පරිගනක ආනයනය කිරීම මගින්ද න දෙහෙමනේ දැලියාගම එ මෝටරත අපනයිනය කට පරිගනක ආනයනය කිරීම මගින්දකමා වයිරට පරිගනක අපනයිනය කොට මෝටරත ආනයනය කිරීම මගින්ද වාසිදායික වෙළඳාමක් සිදුක වනු ලැබ. ම් බලන්න මේ ප්‍රස්ථාර ක්‍රමේද්දි කොහොමද වෙන්නේ හැමවෙලාකුම තේරුම් ගන්න මේ මෝටරතවල නිෂ්පාදනයතිය වැඩිම නිෂ්පාධනයතියන පණහා කෞදේක කරලාතියනෙ කල බලන්න එක්ස්ටට එයාටයි නිර්පේක්ෂවාසය මේ තියන පරිගණක තීරුවන වැඩියම හදලතියෙනෙ කීයද හැට කෞදේක හදලතියෙන වයි රට එයාටයි නිර්පේක්ෂවාසය මොකද යෙදෝමකින් වැඩියෙන් හදන කෙනට තමයි පිරිවෑ අඩුම එකයි හේතුරහරි යදෝමකින් වැඩි නිමෝම අභි කරන කෙනාට තමයි ඒ බාන්්ඩය හදන්න යන පිරිවයාඩුම එකොට දැන් මෝටර්රත වැඩියම හැදක්ට නම් එට තමයි මේ බාන්්ඩේ හදනක පිරිවයාඩු පිරිවයාඩුයි කියලා කියන පුේ අර යෙදෝමකින් ලබන නිමෝම් ප්‍රමාණය වැඩියැන වැඩි කාරක්ෂමතාව වැඩි පදාව මොදයි දැ මේ පලස්ථර ක්‍රමයටට අදාල අභ්‍යාසයකුත් ඔයා කතා කරමේ බලන් දැන් ක්‍රම දෙේකටම දාළ අභ්‍යාසයා පවිසඳලා අවසන් එනද නිර්පේක්ෂ වාසිනයායට දාල ඔබ අභ්‍යාසටික අවසන් කළ තියෙන තවම ොතන ප්‍රස්ථර් සූරූපය අභ්‍යාසක් දාලාතින මේ වගේ මේ එකක් ඒක වාල තනියම කරන්න දීල තියෙන්නේ ට අමතරව ඒක ලාල උත්තරේ තොතන තිෙනවා ල චෙක්කල්ල බලන්න පුළුවන් උත්තරේරි එතකොට අභ්‍යාස ගණනය සම්පූර්ණයම අවසන් නිर्प ससයට इන फ पල ප්‍රශ්න तुड़ දාला තියෙනවාद अවरसी अभ्या කන්න नेपा හेතු निर्पेक सवासन्याएෙන් हालातिबබට ට උත්තර ගන්න නං සාපේක්ෂවාසිනියාය කියන්නේ ඒකත් ඕන එකැන ඊළඟ දවස ගන්නන එකත් තෝන එකොලා හටත් හෙමයි දෙදස කොල හැපේ ප්‍රශ්නික් තියෙමයි එනම් ඔබ නිර්පේක්ෂවාසිනයාය වගේම ඊළඟට ඔබ සාපේක්ෂවාසිනායත් ඉගෙන ගන්න ඕන හැබැ දෙදස් හය ප්‍රශ්ට්වාට උත්තරය ගන්න පුළුවන් ඒක උත්තරේ වෙන්නේ රෝමිලක්කං හතර ඒනං ටික අපි ඔය විදිහයට අවසං වෙනෝ ඒවගේ මලට කියන අවශ්‍යයි මේ නිර්පේක් සවාසිනඥායේ ඉගෙන ගත්තර පස්සේ එ නිර්පේක් සවාසිනාය අපි අවසාන කෑල්ල කතා කරන්න නොනේ නිර්පේක්ෂ වාසිනියායට බලපාන හේතු හරි මේ පැත්ත බලන්න මේ බලට මේ තමයි නිර්පේක්ෂ වාසිනයායට හේතු මොනාද නිර්පේක්ෂවාසිනයායට හේතු දේශ ගුණක සුවිශය සත්්‍යය සම්පත් උරුමය සාධක සුලබතාවේ කීර්තිනාමේ ස යිතිහාසික හේතු මේටිකව කරුණු වසෙන් පාඩන් කරගන්න ඕන හැබ ඔබගේ වැඩිදුරාද අධ්‍යියනය සඳහා මම කොටස් පැහැදිලි කරලා දාලා තියනවා එකවා අතිරේක කියව ගැනීමක් ලෙසයි කරන්න ඕ හැයි කරුණු ටිකනංවා කටපාඩක් කරගන්න වශ්‍යයි හොඳයි අදට අපි ඉගන ගතයුතු කොට අවසං වෙනවා අප ගනගත්ත කොටස දවත සාරාංශ කරගමු ඉන් පසුව අද දවස වැඩටික අපි අවසන් කරමු. මොුණාද අපි අද දවස තුළ සාකච්ඡා කරය කියලා මම කියන්න. අද අපි ඉගෙනගත්තේ අන්තර්ජාතික වෙළදාාම කියන පාඩම සරලාම අපි ඉගෙනගත්තේ අන්තර්ජාතික වෙළදාාමේ හැඳින්වීම. ඊළඟට අපි ඉගෙනගත්තා අන්තර්ජාතික වෙළදාාමේ වාසි අවාසි හරි. අපි කතා කරා නිර්මාණශීලී ප්‍රශ්න මතකද බලන්න ඊළඟට අන්තර්ජාතික වෙළදාමේ න්‍යාය කතා කර වෙළදාමේළදාේ න්‍යයායන් ඒ නි්‍යයන් නටට අපි දැන් කතාකරකයින් ඉට නිර්පෙක් සවාසින්‍යාය කතා කරා මේ නිර්පේක් ශවාසිනියායේ අපි නිර්වචචනය කතා කරා අ්‍යාස ගණනය කතා කර සහ හේතු කතා කර නිර්පයක් ශවාසිනයට හේතු මේ අභ්‍යස විසඳුව යෙදෝම් ප්‍රවේශ අ්‍යාස නිමෝම් ප්‍රවේය අභ්‍යාස මෙ නිමෝම් ප්‍රවේසි අභ්‍යාසතා ක්‍රම දෙකකට අපි හැදවා වගුවක් සූරූපෙන් අභ්‍යාසහා ප්‍රස්ථාර අභ්‍යාස යෙදෝම් ප්‍රවේශ අභ්‍යාස අපි හැදිවේ වගුවක් සූරූ පෙන් විතරයි මේ තමයි අද දවසේ අපි ඉගනගත්ත කරුණු ටික ඒ නම් මේ වන විට මගේ පුතාලට මේ කොටස් සියල්ලම හොඳට පැහැදිලි වෙලා ඇති ඒනම් අපි ඊළඟ දවස නැවත හම්බෙමු ඒ හම්බ වෙන්නේ නිර්පේක්ෂ වාසිනියායේ දුර්රදතාවය නිසා ගොඩ නැගෙන සාපේක්ෂ වාසිනියායි කියන තැන එ ඊළක දවසේ මන් නිර්පේක්ෂ වාසිනියයි දුරලතාවෙන් පටන්ගෙන සාපේක්ෂ වාසිනියායට සම්බන්ධ වෙනවා එතෙක් වාලස් සලු දෙනාම සියලු කොටස් උගන්නපුුව පාඩන් කරන්න එන හැම කෙනෙක්ම අද දුන්න දේවල් අද ගෙදර ගිහිල පාඩන් කරන්න සිලු දෙනාටම බුදුසරණයි අයිබෝවා.